Hello, hello, friends. I think one other video is in my Minecraft episode. That game is in it. I think Adam Elia Tavil Line, Katti Balati Mokome Elia Karanigila. One of my Vasco Tahino either. The Adaman Karan and my Asalasi Raidani at Palamakan. It is not a Palamakan. They happen to do but that thing. I think a do but the random Hamville and Boat to Pajigan. It is monkey to Mokota the Boat to Pajigan, one Palamakadanoni Yella. I think Mandam Palamakadan and Nepatra Palam Baga Katram Vedivari. Uganda as a painter, the Palam, Palamatram Bagadivara, opportunity through a ticker and a pion palam petter, a Vesapa water passe, a peak at a patangum, a pion young palam petter, a you. Palam petter and a Kalima, Walaka Vatuna, come on, a pion palam petter. He was doggy. Uganda painter, the Minatina palam. It is not a palam in the Galatina Pulupin on the bet. Meeting my palam in the ඉතින් ගැම්මත් තමයි වැඩි එක පොඩි අවුලකට තියෙන මෙන්න මෙතන පොඩි පහේ වැස්සක් වහින එක තමයි අපි වැස්ස පෑවුවට පස්සේ වැඩි ටික පටන් ගමු. ඉතින් පාලමේ ඉස්සරහා තව පොලු ගහන්න තියෙනවා. අපිට තියෙන මේ පොලු ටික ගහන්න අපිට කලින් පාලම වටේ වටයක් ගන්න මම මෙතන වැඩි ලේසි වෙන crafting tool එකක් crafting table එකක් crafting table එකක් හදාගත්තා. ඕගොල්ලෝත් මේ වගේ මොක් කරේ වැඩක් කරන්න දොරකට එනවනම් ඉතින් මේ වගේ වැඩක් කරන්න එළියට එද්දී crafting table එකක් හදාගන්න. මොකද ඒක උඩ වැඩි කරන්න ලේසි. අපිට ඕනම ඕන කරන resources ඔක්කොම අපි ගාලා තියෙනවනම් අපි ඕන කරන දේ මෙතන හදාගන්න පුළුවන්. ඔයගලන්ට පේනද මම දැන් මේ පඩි පෙළවල්, මේ ගල්, මේ දඬු වැටවල් ඔක්කොම හදලා තියෙන මේ crafting table එකෙන්. ඉතින් අපි යමු පාලම් පැත්තට. පාලමේ මේ වගේ පොලු ටික ගහන්න තමයි තියෙන්නේ. වගේ පොලු දැන් භාගයක් ගහලා ඉතුරු ටික තමයි ගහන්න තියෙන්නේ. ඉතින් අපි යමු මේ වැඩේට. ඉතින් ඔන්න මැජික් කෑක් වගේ වැස්සත් පායලා මම පාලමේ මේ වැට හදන්නත් පටන් ගන්න තියෙන්නේ. ඇයි මැජික් කියන්නේ මම වැස්ස පායන ගමන් ඉඳලා තමයි ඉතුරු ටික රෙකෝඩ් කරන්න ගත්තේ. වැස්ස නිකන් ඉද්දි අවුල් වගේ. ඉතින් අපි මේ පොල් ටික දෙවැත්තර ගහන් ගහන් යමු. දැන් තියෙන වැටවල ටික හදන් යමු. අපි භාගයක් ගහලා තිබි ඔයගොල්ලෝ වීඩියෝ එකේ මුලින් දකින්න ඇති. අපි ඉතුරු ටික හදාගෙන යනවා. ඉතින් ඕගලන්ට පේන ඇති මෙන්න මේ දාලා තියෙන වීදුරු. ඉතින් මේ වීදුරු දාද්දි අපිට බෝට්ටුවෙන් පාලම වටෙන් ඇවිල්ලා තමයි මේ වීදුරු දාන්න ඕනේ. නැත්නම් අපිට දාන්න දෙයක් නැහැ. වතුර පීනන් එන්න බැරි නිසා අපි ඔගිලෙනවා. බෝට්ටුවෙන් ඇවිල්ලා මේ වීදුරු කින්ග සෙට් කරන්න පුළුවන්. එහෙම තමයි ඔයගොල්ලෝ මේක කරන්න ඕනේ. ඉතින් කවුරු හරි ක්‍රියේටිව් දාලා මේක කරනවා නම් ඉතින් උඩින් පාවෙලා වගේ ඇවිල්ලා කරන්න පුළුවන්. ඉතින් ඒක නම් ක්‍රියේටිව් වල ඕන දෙයක් ඕන විදිහට කරන්න පුළුවන් නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. අපි සර්වයිවල් එපිසෝඩ් එකක් ප්ලේ කරන්නේ. ඉතින් අපි සර්වයිවල් විදිහට කරමු. ඉතින් බෝට්ටුවෙන් ඇවිල්ලා දැන් හදන්න ඕනේ. දැන් ඔයාලට පේනවා දෙපැත්තේ මෙන්න මේ වැටවල දුක කොච්චර ලස්සනද කියලා. ඉතින් ආරක්ෂාවට අත්තටලා ලස්සනයි. ඉතින් ඔක වතුර උඩන්න කියලා අපිට මුකුත් වෙන්නේ නැහැ. වතුර උඩන්න කියලා අපිට මුකුත් වෙන්නේ නැහැ. ඉතින් අපි ලස්සනට වැටවල ටික ගහගමු. දැන් ඔයාලට පේනවා එකින් එක දෙපැත්තට දානවා. එක පැත්තක් ඉවර කරගන්න කලින් දෙපැත්තම සමව ඉවර කරන්න එක ලේසි. ඔන්න ඔහොම. මේ පැත්තට එකයි මේ පැත්තට එකයි ඔන්න ඔහොම දැන් අපේ වැටවල් ඉවර වෙගෙන ඉන්නේ. කමන්නේ අපි ගහගෙන යමු ඉතුරු ටික. අපිට වැටවල් ටික හදාගන්න වෙයි වගේ දැන් ගිහිල්ලා. අපි ඉතින් වැටවල් ටික හදාගමු. ඉතින් ඔයාලට පේනවා ඉතින් පාලම කොච්චර දිගද කියලා. ඉතින් වැටවල් 100 ගානක් ගියා මං හිතන්නේ. ඔතන තරම් 64යි ගින් තියෙන්නේ දැනට. 100 ගානක් ගියයි. කවන්නේ අපි ගාව ලී ඕන තරම් තියෙනවා. අපි හදාගමු crafting table එකෙන්. කෝ 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 වැටවල් වැටවල් අන්න තියෙනවා වැටවල්. අපි වැටවල් හදාගමු. දැන් දාලා අපි ගාව ලී කුට්ටි 61ක් තියෙනවා. උපරිම වැටවල් ගානක් හදාගමු. ඒක හදාගත්තට පස්සේ අපි යමු පාලමේ ඉතුරු ටික හදන්න. පාලමේ දෙපැත්තට වැටවල් ගහලා තාම පාලමේ එහා පැත්තේ ඉවරනේ. හරි ගායිස් ඔන්න අපි වැටවල් ටික හදාගත්තා. ඉතින් වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා කැරි කක් කර කර ගානේ දැන් වැටවල් හදන ටික මම පෙන්නුවේ නැහැ. ඇත්තරම ඔයාලට පේනදි මම දැන් වැටවල් පුරවගෙන දිනු අපිට ඕන ගානට. ඉතින් අපි ඒ ටික පුරවගමු. ඔන්න දැන් අපි පාලමේ කෙළවරටම ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ එහා පැත්තට. ඔතනටත් දැම්මා මෙතනටත් දැම්මා. ඔයාලට පේනදි මේ පැත්තේ පාට ගොඩක් වෙනවා. අර පැත්තේ නිකන් ලා කහ පාටකට හුරු කොළ පාටක් තියෙන ගස්තර මේ පැත්තේ තියෙන්නේ. අත කොළ පාටක් ගසුත් අත කොළ පාටයි. ගස්වල කඳ දුඹුරු පාටක් අද දුඹුරු පාටයි. ඉතින් අපි දැන් දෙපැත්තට ගල් දාලා දෙපැත්තට ගල් දාමු. අර එහා පැත්තේ පඩිපර හදලා තිබ්බ ඔයගලන්ට මතක ඇති. අන්න ඒ වගේ මේ පැත්තත් හදාගමු. මෙතනට එකයි මෙතනට එකයි මෙතනටත් එකයි. අපි එහා පැත්තෙන් අර කොටු කොටු ලස්සන අන්න එහෙම ලස්සනට හදපු ගල් දාමු. ඔන්න ඕවා ඔතනින් එකයි ලස්සනට දෙපැත්තෙන් එන්න පේන විදිහට හදාගන්න ඕනේ. ඔයගොල්ලෝ ට්‍රයි කරලා බලන්න. ඉතින් ඔයගලන්ගේ ගඟක් තියෙනවා නම් පාලමක් දාලා බලන්න. ලස්සනයි ඇත්තම ලස්සනයි. අපි එහා පැත්තට හදාගමු. ඔන්න උකුලෙක් නේද? උකුලෙක් ඉන්නවා. ඒක බෑ. ඒක වැඩිපුර ටිච් එකක්. අපි ඒක කඩ ලයින් කරගමු. ඔකේ අපි ඒක කඩ ලයින් කරගත්තා. අපි එහා පැත්තත් හදමු. මෙන්න මෙතන තියෙන තනකොළ ගහක් අපි ඒක කපලා අයින් කරගමු. අපේ
මුල්ලුව වගේ එක තියෙනවා. එකක් හරි අපි දැන්ටත් දාගමු ඔයගේ ගලක්. ඒ වගේම එහා පැත්තටත් දාමු. වැඩි ලස්සන වෙන්න. ඔය තියෙන්නේ මගේ බෝට්ටුව පේන ඇති ඔයගලන්ට. ඔය බෝට්ටුවෙන් තමයි මම පාලම වටේ ගිහිල්ලා ඔය වීදුරු ටික සෙට් කරේ. මෙතන පොඩි සුද්දක් දාගමු ඉඳ නැති නිසා. ඔන්න ඔය විදියට හරි. අපිට බෝට්ටුව අයින් කරගන්න වෙයි වගේ. කමන්නේ අපි බෝට්ටුව නැගලා බෝට්ටුව එහා පැත්තෙන් පාක් කරගමු. පාක් කර බෝට්ටුවක් පාක් කරන අවුලක් නැහැ. බෝට්ටුව පාක් කරගමු. ඔන්නලට පේන ඇති වීදුරු දාලා තියෙන විදිය. වීදුරු දැම්මේ යට වතුර ලස්සන්ට පේන්නේ. සමහර උන වගේ වීදුරු දාලා දින පාලම් වල යන්න බයයි. මොකද මුහුදට වැටෙන්න වගේ නිකන් වතුර වැටෙන්න වගේ පේනවනේ. ඔන්න වැඩිපුර ගලක් එකක් කඩලා අයින් කරගමු අපි. ඔකේ ඒකත් හරි. අපි මේ පැත්තන උත් ගල් දාලා හදාගමු. දැන් එහා පැත්ත අපිට ඉඩ තියෙනවා. 1 2 3 තුන වැටෙන්නේ අන්න තුනක් හරි. දැන් ඔයාලට පේනවාද මේ පැත්තේ වැඩ හරි. අපි මේ පැත්ත ටිකක් කපලා සුද්ධ කරගමු. අපි එහා පැත්තට ගිහින් බලමු. දැන් එහා පැත්ත සමනාලද ගන්න දිනේ. ඔයගොල්ලන් දැන් ඔය පේනවා ති පාලම. ඔය තියෙන පාලම. ඕත අපි දිගටම දෙපැත්තේ වැටවල් ගහන් හදන් ආවේ. දැන් ලේසි. බෝට්ටුව වදින්න ඕනේ නැහැ. කෙලින්ම අපිට කැමති විදිහට ආවා ගියා. අපි බලමු මේක නිකන් දොරක් දාගන්න වගේ සීන් එකක් කරන්න පුළුවන් නේද ගණන් ට්‍රයි එකක් දීලා බලමු. මම නම් හිතන්නේ හරියයි කියලා. මොකද මේ දොරක් දාන්න තරම් ඉඩ තියෙනවා. ඒ කියන්නේ දොරක් අරින්න වහන්න තරම් ඉඩ නැහැ මම හිතන්නේ මේද. ආන්න අපි දොරක් හදාගෙන ට්‍රයි එකක් දාලා බලමු. අත්හදා බලුවට වරදක් වෙන්නේ නැහැ. හරි දොරවල් තුනක් අපිට හැදුවා කි. අපි ඒ තුන හදාගමු. අපි දාලා බලමු දොරක් මැදින්. වැඩි කතල් වෙයිද දන්නේ නැහැ. වැඩි කතල් වගේ. අපි කඩ ලයින් කරමු. ටරටියක් ඉස්සරහින් මේ මගුල දාගන්න බැරි වෙයි. දොරක් දාලා නිකන් අර අරින්න වහන්න වගේ අයිටම් මේක හදාගන්න තිබ්බනම් මරු. මෙතනින් දාන්න බෑ. අපි ඉස්සරහින් දාන්න බලමු ටිකක්. ඉස්සරහිනුත් බෑ වගේ. මං හිතන්නේ දොරක් දාන වැඩි හරියයි කියලා. කමන්නෑ මෙතනින් දාලා බලමු. දොර නම් හිට ඒ දෙපැත්තේ හිටියස් ඒක හරියන්නේ නැහැ. දොර නිකන් අවකාශය පා වෙනවා වගේ සීන් එකක් තියෙනවා. ඒක හරියන්නේ නැහැ. වැඩි හරියන්නේ නැහැ. දොර අයින් කරගමු. අපි එහා පැත්තට ගිහලා බලමු මේ දෙපැත්තෙන් වැටක් ගහගන්න පුළුවන් වුණොත් ඇර හිඩස් දෙකේ දොර අවුලක් වෙන්නේ නැහැ. එහෙම කරගන්න පුළුවන් වෙයි. බෑ බෑ බෑ. ඇ වැටක් දැම්මොත් මේක වැහෙනවනේ. ඔව්. වැටක් දැම්මොත් වැහෙනවා. අපි එකක් කඩලා අයින් කරගමු. අදොරවල් ඕනේ නැහැ. පාලම් වලට දොරවල් කොහොමවත් නැහැ නේ. අවුලක් නැහැ. එකක් කඩලා අයින් කරමු. ඉතින් දොරේ වැඩේ හරියන්නේ නැහැ. අවුලක් නැහැ. අපි එකක් ඇරලා දාමු. අපි එහා පැත්තට ආයම්. අතරම වැඩි ලස්සනයි. මං හිතුවේ නෑ මෙච්චර ලස්සනට වැඩි වෙයි කියලා. නිකන් පොළොවට මං හිතන් හිටියේ මුලින්ම වීදුරු එකයි ලී එකයි දාන්නේ. කියන්නේ වීදුරුවක් අර ලී එකක් දාන්න. ඒතකොට නිකන් මාරුවෙන් මාරුවට ඒක ලස්සනක් තියෙනවා. වැඩි ට්‍රයි කරාට වැඩි සාර්ථක වෙන්නේ නැති මෙහෙම කරා. අවුලක් නෑ මේ වැඩි ලස්සනයි. අපි බලමු වටපිටාව කරගලා පාලම ලස්සනද කියලා. ඕගලන්ට ලස්සනට පෙන්නන්න පාලම මං හිතන්නේ ෆස්ට් පර්සන් දාන්න වෙයි. තර්ඩ් පර්සන් දාන්න වෙයි. අපි සෙටින් වලට ගිහලා තර්ඩ් පර්සන් දාමු. තර්ඩ් පර්සන් ෆ්‍රන්ට් එකෙන් දැම්මනම් ලස්සනට පේනවා පාලම මාවත් එක්ක. හිනා වෙන්න එපා කට්ටිය මගේ ස්කින් එකක් එහෙම ලස්සනට නැහැ. ටොප්පියක් තියෙන ඔළුව එච්චරයි. කෝ මේක වීඩියෝස් ගියා. මේකෙන් තර්ඩ් පර්සන් ෆ්‍රන්ට් නේ. ඔව් තර්ඩ් පර්සන් ෆ්‍රන්ට් දාමු. ඉතින් බලමු කොච්චර ලස්සනද කියලා. ඉතින් ගායිස් ඔන්න ඉන්නවා මම. වැඩි ලස්සනක් නැහැ. ඒත් අවුලකුත් නැහැ. ඔයාලට පේනදි පාලම ලස්සනට පේනවා. ඉතින් ගායිස් ඔන්න ඕකයි පාලමේ වැඩේ. එහෙනම් කට්ටිය අදට ගිහින් එන්න. තවත් මයින්ක්‍රාෆ්ට් සර්වයිවල් එපිසෝඩ් එකක් ඉවර කරා. එහෙනම් කට්ටිය ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා තියාගන්න. ගිහින් එන්න.